ස්වාමීන් වහන්සේ මට තියෙනවා එක ගැටලුවක් ඉදිරිපත් කරන්න. ඔව්. තෙරුවන් සරණයි. ඔව්. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපගේ අපිට දැන් සාමාන්‍ය ඇස පුරාණ කර්මයයි කියලානේ ධර්ම විග්‍රහ වෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔව්. ඇස එතකොට අපට ඇසට රූපයක් පහළ වෙනකොට ඒක පෙර පුරාණ කර්මය අනුව හටගත්ත දෙයක්ද ඒක එහෙම නැත්නම් අපි ඒක ඒ වෙලාවේ අවිද්‍යාවෙන් සකස් කරගන්න දෙයක්ද කියලා අපි කොහොමද හරියටම නිගමනය කරන්නේ මට මම ඒක අහන්නේ දැන් අපි යම් කිසි කෙනෙක් අපිට බණිනවා කියමුකෝ අපිට කෙනෙක් බැන්නොත් අපි හිතුවොත් ඒක මේක පුරාණ කර්මෙන් අපිට වෙච්ච දෙයක් ඒ කියලා අපි හිත හදාගන්න උත්සාහ කරනවා නේ ඒක ඉවසා ගන්න මේ විදියට එතකොට අපි දැන් ඔව් සයිනස ඒකමක් නෑ पुराण कर्म संबंध अदास्यमे पुराण कर्म विधि कर्म कर्मेंटने පෙර ජීවිතයක් නේද ජීවිතයක ඇතකන මාසයේ දේ ශරීරයේ තියෙන මේ ඉන්ද්‍රියෝ ඇසුරු කරලා ඒවට උපාදාන සහිතවයි මිය ගියේ ආයෙත් රූප බලන්න ඇහක් කොන කමක් ශබ්ද හඬ ගන්ධ හොඳ ලබන්න ස්පර්ශ ලබන්න මේ සලායතන කෙරෙහි තියෙන තෘෂ්ණාවකින් තමයි මිය ගියේ එතකොට සලායතන ලබන්න තියෙන කැමැත්ත ඒවත් සලායතන ඇසුරු කළ ගතිය තමයි උදේ කර්මය වෙන්නේ මාත්‍ය ඒකයි පුරාණ කර්මය पुराण कर्मे कि प्रत्येक हटगा हटगन චක්කු විඥාන ආදී හේතුන්ගෙන් සකස් වෙනකොට ඒ සකස් වෙනේවා පිළිගන්න නෙමෙයි මේ පිළිගන්න විඳින එක නෙමෙයි කර්මය කියන්නේ. හරි. ඒක අවිද්‍යාවෙන් සිද්ධ වෙන දෙයක් නේද? අවිද්‍යාවෙන් සිද්ධ වෙන එකක්. අපිට පුළුවන් පටිච්චසමුප්පාදය පටන් ගන්න ක්‍රියාවලිය පටන් ගන්න අවිද්‍යාවෙන් වර නිසා තමයි අපිට ඒක එතෙන්දිම ඒකේ විදිහට අපි දැකලා එක සකස් කරගන්නේ සානස නේද? සකස් කරගන්නේ. අපිට පුළුවන් අවශ්‍ය නම් මාත්‍ය අරක නොවිදෙයිද? අරක නොපිළගන්නද? ඒ සලායතන අරහ අපි සත්‍යයෙන් හිතේ හට ගන්නවා කියනකොට අහවලා බනිනවා අහවලා වේත දෙනවා අහවලා දුක් දෙනවා කියලා හිතක සකස් වෙන තිතිවිලි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ කියලා පේනවනේ ඒ වගේම සලායතන හරහාම සකස් වෙන්නේ කියලා පේනවනේ සකස් වෙච්ච ධර්මතාව කියලා පේනවනේ ඒවා මම නොවේ මගේ නොවේ හේතුන්ගෙන් සකස් වෙන්නේ කියලා පේනවනේ අරක විඳින්නේ නැහැ මේ ස්පර්ශයේ පිළිවන් හොඳ තත්ත්ව හෙලිවීමක් තියෙනකොට අර විඳීමකට යන්න බෑ මේ සකස් වෙච්ච එක සකස් කරගෙන දුක් විඳින්නේ දුක් විඳිනව නෙමෙයි සකස් කරගෙන දුක් විඳිනවා ඔය කියන්නේ අපිට බලිනවා මේ අපිට ඇහෙන වචන ටික බැනුමක් විදිහට අපි දැන් හදාගෙන තමයි සකස් කරගන්නවා සකස් කරගන්න තියෙනවා සාන ඔය වැටුණ අර බනින්නේ ආයන නෑ මට ඒක හිතුනේ අර දැන් මුගලන් මහරතන් වහන්සේට හොරු ගහන්න එනකොට මුගලන් මහරතන් වහන්සේ දෙවෙනි වතාවට උඩට ගිහිල්ලා බලනවානේ මට මෙහෙම වෙන්නේ කියලා එතකොට ස්වාමීන් මුගලන් මහරතන් වහන්සේ හොරුන්ට පහර දෙන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ යාර ඒ දිවස තිබිච්ච නිසා බැලුවා මිසක් ඒක නැත්තම් ඒක අපිට නිකන් බලලා තීරණය කරන්න බෑ. මේක මේ අපි කරපු පුරාණ කර්මයක වෙන දෙයක්ද කියලා ස්වාමීන් වහන්සේ නෑ නෑ අපි එතන පැත්තේ නෙවෙයි මුගලන් ආර්යයන් වහන්සේ වැඩ හිටින්නේ. ඔව්. ඒ කියන්නේ අපිට ඒක අත්තර තේරුම් ඔව්. හිතන්න බෑ සමන් ඒක තමයි මට වැරද්දකින් හිටියේ ස්වාමීන් වහන්සේ මට වැටහුණා. දැන් අපි අර අවිද්‍යාවෙන් තමයි මේක අපි සකස් කරගන්නේ. ඒ කියන්නේ අපි හතුරු හදාගෙන ඉන්නවා. मित्र हदागिनोदेकोदेकोकार සංකේත නිසා සකස් වෙලා ඒවට හිමිකරුවෙක් නැති බව මේ විඥාන සෝත විඥාන චක්කු විඥාන දාන විඥාන මේවට හිමිකරුවෝ නැහැ මේවා අනාත්ම ධර්මතා හිමිකරුවෝ නැහැ මේ
प्रपंच ప్రపంచ రెవెన్యూ తనను ఇతను వేసాహద వెలిగలట లక్కెలా అతీత వర్తమాన అనాగత కేన కాలత్రయకట భావిత గురు వెన్ని గురు వెన్ని సార్ ఓ అర మూలమ దక్మ తీనవన దక్కుంటే పట్టి రూపే చక్కు విజ్ఞానం ఆది కర్మ హేని వేలా తీనవన యాడ తిన్నందంగది పస్సు వెడింగ యాట అర విందీమకట నయన్న పొడువా विग्रह විදින්න කින්නවා විදින්න කාරණයක්ුත් තියෙනවා එතකොට ඒක ඉවරෙකුත් නෑ මාත්‍යා කර්ම විපාකවල උතන විපාකයක් ඉවරයක් කරන රැස්වීමකුත් වෙනවානේ ඒ දිගටම නිකුත් වෙනවා ඊට පස්සේ ඔව් ඒක ගන්න අස්ස මට වැටුණා මේක කඩලා දාගන්නම බෑ එතකොට අමින්වංශ මේ ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා නිල්මිණි ඩිසිල්වා මහත්මිය විසින් ඇහෙන් රූපයක් දැකීම චතුරාර්ය සත්‍යයට ගලපා ගන්නේ කෙසේද කියලා ඔව් අයිති එතකොට ඇහැට රූපයක් දැනෙනකොට වෙනකතනක් සිතක සකස් වෙනවා චක්කු විඥානය. මේ චක්කු විඥානය සකස් වෙන තැනදී චක්කු විඥානය කියලා හෙළිවීමක් නැති මනසකට දැක්මක් නැත්නම් අනිවාර්යෙන් අයෝනිසෝ මනසිකාරයට හිතපත් වෙනවා. අයෝනිසෝ මනසිකාරයේ ඉදිරිපත් කරනවා මේ මම මේ මායිමින් තියෙන දෙය. මේ ඉන්නේ මම මේ ඉන්නේ මායිමින් තියෙන දෙය. එතකොට ඔතන එසේ පිළිගන්නවත් එක්කම රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන උපාදානස්කන්ධ දෙකකටපත් වෙනවා. එතකොට මේ මගේ දරුවය මේ මගේ ස්වාමියාය භාර්යාවය එහෙම නැත්නම් අහවල් කියලා මිය ගියාය ආදී ලෙස විතර මේ සහ දෙවිලි ඇති වෙනවා මේ සම්මතිය තරව ගන්න මම මානසිකත්වයේ उपादान 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 हेतु එල්මින් අසුරුකලාමේ ලෝකය දේවල් වශයෙන් පුදුල වශයෙන් තමන්ගේ වශයෙන් අසුරුකලානගේ අසුරුකල නිසාම ඒ ගති තියෙන උපාදාන වෙලා සමුදේ සමුදේ කියන්නේ හේතුව ඒකට හේතුවක් තියෙද්දි ඵලයක් නැති නොවී තියන්නේ දුකක් ඇති කරන්නේ දුකට හේතුවක් නිසා අපි ලෝකේ උපාදාන කරගත්ත ලෝකේ අසුරු කරලා මමත්යෙන් මේ ලෝකේ ග්‍රහණය කරගෙන ඒ වගේ ඇලීම් බැඳීම් ඇති කරගත්ත තැන දුක්ඛ සමුදේ दुख विशेषा दिखाई दर्वे स्पर्शा खराहते मगे दर्व मई मगे अम्मा मई मगे ताई කොහොමද හිතේව සකස් වෙන්නේ? අතහරහ කනතරහන වෙන ගැහිලා නැත්නම් කනහරහ ශබ්දයෙන්ම ගැහිලා විඥාන පහල වෙලා මේ විඥානයත් එක්කම පින්නම් නැති පස්සෝ තියෙන මේ විස්පර්ශයකට ගොනු වෙලා එතකොට මමයි තාත්තයි වෙලා අන්නෝම බලන්න ඕන පියවරෙන් පියවර අපේ හිතට දුකේ නැහැටි දුකේ නාම उपादान स्वभाव समुदेन समुदेन
දුක්ඛේ ඥානං පිළිබඳව නෝන හිලදරව්ව නැති වෙන විට අයෝනිසෝ මනසට ඉදෙන්නේ මොන සම්දේ ඒ ඒ හෙලිවි මම මේ හිතක සකස් වෙලා ඉන්නේ අපි දුක් විඳින්නේ දුක් නිරෝධේ ඒ හෙලිවිම දුක් නිරෝධේ අනේ කොහොමද තමයි බාහිරයක් ගැන හිතන්නේ නැතුව මේ හිතක සකස් වෙච්ච සමුදේන මේ දුක ගැන දන්නේ හොඳට හිතන බලන්නකො සමුදේන මේ හිතට අපිට මේවා දේවල් බව පත් වෙච්ච නිසානේ අපි පරිහරණය කරන ලෝකයට වටිනාකම් දුන්න අගයන් දුන්න මමත්ෙන් ඒවා අයිති කරගත්තා නමුත් ලෝකයේ තියෙන වරදක් නෙවෙයි නේ ඒවා අයිති කර ගැනීම ඒවගේ තියෙන ඇලීම් බැඳීම් වටිනාකම් සැලකීම් අවිද්‍යාව තාහටත අනිත්‍ය ධර්මතාව කියලා සතර මහා ධාතු පිළිබඳ විස්තර දන්නේ නැතුව ඒවා පෙරෙහි ඇතිවෙච්ච උපාදානීය දුක් සම්බේ ඒක හෙළිවීමම දුක් නිරෝධය සමුදේ හෙළිවීමමයි දුක් නිරෝධය දුක් නිරෝධය හෙළිවීමමයි දුක් නිරෝධ කරන මාර්ගය ඒවා සම්මතයි නිරෝධයෙන් මාර්ගය ආරම්භයි ඕනම දෙයක් අපිට වේදහා දෙවිලියෙන් පිට ලක් වෙන්නේ දුක්ඛේ අඥානං නිසා දුක දුක මේ හිතක සකස් වෙන එක ස්වභාවය හෙළිවීමක් නෙමෙයි අපි තනක අපේ කවුරු හරි මැනෙනවයි කියලා එතකොට අපිට වෙහසයි අපේ අම්මෝ තාත්තෝ දරුවෝ ආයතන කියලා අපිට අල්ලාගෙන ඉන්න ලෝකයේ කියලා අපිට කවුරු හරි අයින් වෙනකොට ඒකට ලොකු වෙහසක් එනවා ඇයි ඒ විදිහට ආවේ දුක්ඛේ ඥානංව දුක පිළිබඳ ඥානය කියනකොට නම් එළි වෙන ආර්ය සත්‍යයට මෙන්න මේ හේතු නිසායි මේ දුකේ මේ මනස මේ උඩට නැති කලින් නොදෙමු දුක පුතා දරුවා ගෙදර ඉන්නකොට ගෙදර ඉන්න අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කවුරු හරි මිය යනවා නම් අර දරුවට කිසිදු කිසිදු වෙහසක් නැහැ මොකද ඔහු තාම ලෝකයක් ගන්න ඒක කරලා නැහැ ලෝකේ අයිති කරගෙන නැහැ ලෝකේ මමත්වයෙන් අල්ලගෙන නැහැ අංශකතව තියෙනවා හේතු හැබැයි අල්ලගෙන නැහැ තාම වාහිතාවුනේ නැහැ ඔන්න ඇසුරු වෙලා වාහිතාව නම් දුක්ඛතාවකට නම් එයා දැන් ඉන්නේ ඉන්නව නෙවෙයි එයත් නෙවෙයි නමුත් එයා ඉන්නවා කියලා හිතාන ඉන්නවා මට කෙවල් තියෙනවා මට දරුවෝ ඉන්නවා මගේ ස්වාමිත් වාරියාවෙත් ඉන්නවා මට දෙමව්පියෝ ඉන්නවා ඉන්නවද හිතාගෙන ඉන්නවද හොඳට බලන්න මේවා දේවල් තියෙනවද හිතාගෙන ඉන්නවද එහෙම තියෙනවා කියලා දැන් අපි තෝරාගත්ත ධාමයේ හැටියට සතරමහා ධාතුන්ගේ විපරිණාම ආදී කරුණු පැහැදිලි වෙන්නේ නිරන්තරව මේ ධාතුන්ගේ ක්‍රියාන්තම වෙනස් වෙනවා ධාතුන්ගේ ක්‍රියාවල කවුරුවත් නැහැනේ ධාතුන්ගේ ක්‍රියා අම්ම නෙවෙයි තාත්තා නෙවෙයි මම නෙවෙයි ධාතුන්ගේ ක්‍රියා කරන අම්ම වෙන්නේ අපි ඒ ධාතුන්ගේ ක්‍රියාවලට අම්මකලා පනවත නිසා තාත්තකලා පනවත නිසා දරුවා ස්වාමියකලා පනවගත්ත නිසා දැන් පනවගත්ත එක හිතක ඒකකට පනවගන්න දායක වෙච්ච රූපවල එහෙම කවුරුත් නැහැ දේවල් නෙවෙයි ඒවා තියෙන්නේ පටවිය ආපු තේජෝ ආයතනේ ධාතුන්ගේ ක්‍රියා හොඳට බලන්න කනබුන ආහාර වලින් තමයි මේ ශරීරයෙන් මේ අවයව ද්‍රව්‍ය රූපකලාප හැදෙන්නේ ඒක කවුරුත් නැහැ දහඩියෙමර කවුරුවත් නැහැ මලමුත්‍රවල කවුරුවත් නැහැ කබවල කවුරුවත් නැහැ කෙස්නියවල කවුරුවත් නැහැ ඒවා දහතුන් දෙකක් දහතුන් බයිට් කරනවා ඒ වගේ ප්‍රතිබිම්බය අරගෙන අපි පුරුදු කළ අම්මා අම්මා කියන්නේ එතකොට ඒක සිතක් කරා විඥානයක සකස් වෙච්ච ප්‍රතිබිම්බයකින් අපි අර අම්මා අම්මා කියන්නේ රූපේ විනිවිද නෝනනි විදර්ශනා කළේ නැති නිසා අපිට ඇහැට පෙනෙන්නේ මේ ප්‍රතිබිම්බය කරහා කියන දැක්ම අපි තව කරුණු නැහැ අපිට ඔන්න ඔතන විග්‍රහ වෙන්න ඕන හෙලි වෙන්න ඕන තියෙන දේවල් මේ පිටින් යක හැබැයි මේ තියෙනවා කියලා පෙනෙන එක දෘෂ්ටියක් කියන තරට අපි ඉන්න ඕනේ ඒ මොකද මේ පෙනෙන්න දායක වෙන හේතු නිරන්තරව බලන්නේ නිරන්තර වෙනස් වෙන්නේ මම අර හොඳ උදාහරණයක් කියනවා මේක විතරම කාටවත් වටහා ගන්න පහසු පැහැදිලි වතුරක් තියෙනවා එතන ගඟ ගලනකොට හඳේ හෙවි ප්‍රතිබිම්බය අර වතුර පතුලේ පේනවා පැහැදිලි වතුර ගඟේ වතුර ගලනවා අහසේ අතටයලා තියෙනවා අඳේ ප්‍රතිබිම්බය අර වතුර යට තියෙනවා කෙනෙක් ඇහැ වතුර ගලනවා අර වතුර යට තියෙන ප්‍රතිබිම්බයත් ගලනවාද කියලා ගස්කට කොහොම කවුරුත් කියන්නේ නෑ ඒක ගලන්නේ වතුර ගලනවා හැබැයි ඔය නුවණින් විමසා බලනකොට එනවා වතුර ප්‍රත්‍ය නිරන්තර වෙනස් කරන නිසා මඳ කිරණ නිරන්තර වෙනස් කරන නිසා ඒ වගේම අර එහි සකස් වෙන ප්‍රතිබිම්බයේ පරණ පරණ එක නෙමෙයි
නිතරම වතුර ප්‍රස්තය අලුත් වෙනකොට ප්‍රතිබිම්බයක් නිරන්තර අලුත් වෙනවා. අඳ කිරණක් නිරන්තර අලුත් වෙනවා. ප්‍රතිබිම්බයක් වතුර ගලනවත් එක්කම නිරන්තර පරණ ප්‍රතිබිම්බයෙන් ආය ආය අපි දකිනවා. එහෙත් පියවි ඇහැට ඔයා දකින්නේ නිරන්තර වතුර ගලන බව සහ නිශ්චල වර ප්‍රතිබිම්බයේ තියෙන බව. ඔය උදාහරණේ ගන්න මේ අපේ ඇහැට දෙන දර්ශනය. අර වතුර ගලනවා වගේ තමයි ඇහැත් නිරන්තර මේ බණපදය අහනකොට මතක් වුණේ අපේ බැංකු ගිණුම. බැංකු ගිණුමේ මුදල් තැන්පත් වෙලා තියෙනවා, ඒ සඳහා වටිනාකමකුත් තියෙනවා. ඒ වටිනාකම් ඔක්කොම තියෙන්නේ අපේ හිතේ. ඇත්තටම කියනවනම් මුදල් කියන ඒවා පරිහරණය වෙන මේ දවස්වල ඇත්තටම කාඩ්වලින්මයි පරිහරණය වෙන්නේ, එක්කොට් ෆෝන් එකෙන්. නමුත් ඒවට වැලුව එකක්, ඒ කියන්නේ වටිනාකමක් දීලාම තියෙනවා. ඉතින් මේ වටිනාකම කියන එක මොකද්ද කියන එක අපිට හරිය අවබෝධයක් තාම නැහැනේ. ඒ කිවි මේ වටිනාකමත් එක්ක අපේ ජීවිතවල තියෙන වටිනාකම මොකද්ද කියන එක සම්බන්ධ කරගන්න ඇත්තටම ධර්මයෙන් කියන්නේ නෝක. මේ මුදල් වටිනාකමක් තියෙන බැංකුවල තියෙන සල්ලි කීවට ඇත්තටම ඒවට දීලා තියෙන තක්සේරුවක්නේ. නැතුව ඒකට ඒ අගය ගැන කියන්න විතරයි පුළුවන්. ඒක තේරුම් ගන්නේ තමන්. ඉතින් ධර්මයේ පැත්තෙනුත් මේ අපේ නැවත වෙන ජීවිතයක සංසාරයක් ගතවීම ඔන්න ඔය බැංකු ගිණුමක් එක්ක බොහොම ලේසියෙන් සම්බන්ධ කරගන්න පුළුවන්. අපි පොඩ්ඩක් බැලුවොතින් මේ මව්පිය එකතුවෙන් වෙන කලලයකට ඒ මොහොතේ කොහෙන් හරි ඇවිල්ලා වගේ නිකන් හේතුවකින් මේ තැම්පත් කරපු අපේ පරණ ඉතිරි කරපු
වටිනාකම් ඉතිරි කරපු බැඳීම් තවදුරටත් මේ දේවල් සමගම ඉන්න තිබිච්ච තණ්හාව මූලික වෙලා ඉතිරි කරපු ගිනුම් ඇවිල්ලා මේ කලලයට සම්බන්ධ වෙනවා ඒවට අපි ධර්මයේ කියනවා පුරාණ කර්ම කියලා දැන් ඇත්තටම මොකද වෙන්නේ දැන් අර ඉතිරි කරලා තිබිච්ච කර්ම ක්ලේශ අපි අතෑරලා නොතිබිච්ච නිසා ගිය වාරයක මේ වාරේ ඇවිල්ලා මෙතෙන්ට එකතු වෙලා මොනවද වෙන්නේ අර කලලයේ වැඩිම සහ ඒ අවයව එකතු වීලා මේ එළියට අපි උපතක් හැරියට ඇවිල්ලා මේ ශරීරයක් පුංචිම ඉඳලා ලොකු වෙලා යන කාල සීමාවක් තීරණය වීම වීම එහෙම නැත්නම් පුළුවන්කමක් කියන එකක් ඇතිවීම වෙන්නේ මේ හිතන්න කරන්න ඇවිදින්න මේ ඕනෑම දෙයක් ගැන හිතන්න පුළුවන්කම ඇතිවීම තමයි අර පුරාණ කර්මෙන් තීරණය වෙලා ඇවිල්ලා තියෙන්නේ දැන් ඒ පුරාණ කර්මයෙන් වෙන තීරණය කොච්චර කලක් මේ විදිහට මේ පුළුවන්කම තියාගන්නවාද කියන එකත් ඒකම තීරණය වෙලා ඇවිල්ලා අන්න ඒකට තමයි මේ ආවිසිය කිව්වේ ඒ කියන්නේ උප්පත්තියේ සිට කොච්චර කලක් ඔයාට පුළුවන්ද මේ පුළුවන්කම පවත්වාගෙන යන්න බෙහෙත් දීලා හරි බෙහෙත් නොදී හරි වුණාම ඒ ආකාරයකට මේ ආවිසි ප්‍රමාණයක් තීරණය වෙලාම ඇවිල්ලා තියෙනවා ඒ වගේ මේ තීරණය පුරාණ කර්මයට අනුව කොහෙද ඉපදින්නේ කොතනද හොඳ සපදායි තැනකද තවදුරටත් මේ 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 පුළුවන්කම ඇත්තටම අවබෝධ කරගන්න පුළුවන් පරිසරයකද ඉපදින්නේ ඒ වගේ සියලුම දේවල් එකමයි අර පුරාණ කර්ම කියන ඒවා සකස් වෙලා තියෙන්නේ මේ කොහෙවත් තියෙන අමුතු දෙයක් මේ ගෙඩියක් වගේ ඇවිල්ලා මේකට වදිනවා කියලා එහෙම හිතන්න එපා මේ ඇවිල්ලා යම් කිසි බැංකුවක දැන් තියෙන අර මුදලේ වටිනාකම වගේම තමයි වටිනාකම් ඉතුරු කරලා අපි ඉතුරු කරපු වටිනාකමට දැන් අපි අපිට බලන්නකො බැංකුවේ අපි මැරුණත් ඒ සල්ලිවල වටිනාකම අපි දරුවෙක් ආපහු ගන්නවනේ වටිනාකම අඩුවීමක් වෙන්නේ නැහැ වටිනාකම ඉතුරු වෙලා ඉතින් මේ වටිනාකම තමයි අපිට පුළුවන්කම කියලා මේ මේ අපේ ධර්මයට සම්බන්ධ කරන්න පුළුවන් මේ පුළුවන්කම කියන්නේ ඇත්තටම ආවස උණුසුම මේ උණුසුම නිසා ආවිසය සහ ආවිසය නිසා උණුසුම කියන ක්‍රියාවලියක් පවත්වාගෙන යන කාල සීමාවක් තුළ පුළුවන්කමක් එක්ක තමයි අපි ඉපදිලා තියෙන්නේ කාටවත් මේක නැහැ කියන්න බෑ දැන් ওই පුළුවන්කම සමහර විට වැරදීමකින් අර බැංකු ගණන් වලට සල්ලි යන්නේ ගිහිල්ලා ඉවරලා ආයක රිජෙක්ට් වෙලා නා වැරදීමක් කියලා ඊගාව දවසේ බින්දුව වෙන්නේ අන්න ඒ වගේ සිදුවීම් වෙන්නත් පුළුවන් ඒ කියන්නේ කලලයකට මේක සම්බන්ධ වෙන්න ඇවිල්ලා අපොච්චි වැරදිලා එතනින්ම ගර්භාෂයේ මේ ගබ්සාවක් වෙලා මේව වෙන්නත් පුළුවන්. ඉතින් ඒ ආවිසිය කියන එක ওই විදිහට තමයි හරි තැන ඒ කියන තැනට ගිහින් වැදුනට පස්සේ දැන් ඉතින් අපි ඉපදෙනවා. අපි හිතෙනවා මේ ඔකෝ වෙන්නේ මේ අපිට අපි මමයි කරන්නේ මමයි කරන්න කීයේ ආපහු මේ ඉපදිච්ච සංසාරයේ මේ ලැබපු ජීවිත කාලය තුල ඇත්තටම මේකට ජීවිත ඉන්ද්‍රිය කියලා කියන්න පුළුවන් මේ ජීවිත ඉන්ද්‍රිය පවත්වාගෙන යන කාල සීමාව තුල මේ පුළුවන්කම රැඳිලා තියෙනවමයි ධර්මය අවබෝධ වුණත් නැතත් රහත් වුණත් මේ මොන දේ වුණත් මේ කාල සීමාව මෙහෙමම ගත වෙනවා එකම දෙයක් තව මේ පුළුවන්කමත් ඇතුලේ තියෙනවා පුළුවන්කම ඇතුළෙම තියෙනවා තවත් පුළුවන්කමක් මේ පුළුවන්කම වෙන විදිහ අවබෝධ කරගෙන අර බැංකු ගිණුම ෂෙය වෙලා බින්දුවටම පත් කරගන්න එහෙම නැත්නම් ඉතිරි කරන්නේ නැති විදිහට මේ කටයුතු ටික කරගෙන යන්නත් මේ ලද ආයු කාලය තුලම දැන් ඔන්න ඔතනට තමයි ධර්මය කියන ලෝකෝත්තර தத்துவයක් කියලා කියන්නේ. දැන් මේ ලෞකික தத்துவයෙන් අපි තව දුරටත් කරන දේවල් වලින් වෙන්නේ බැංකු ගිණුමට මුදල් එකතු කිරීමම තමයි. අපි කරන්නේත් ඒකමනේ. දන්නේම නැතුව අපි අපේ ගිණුමට මේ ලද ආත්මභාවය තුල තව දුරටත් කර්ම ක්ලේශ එකතු කරනවා. ඒ මොකද වෙන්නේ? අපි නෙමෙයි ආයි ගිහින් ඉපදෙන්නේ. එහෙම එකක් නෙමෙයි දෙන්නේ. අපිට ඕනකමක් තියෙනවා නම් අපිට මේ අවබෝධයක් ආවොතින් ඊගාව සංසාරයකට මෙතන නැති කරන්න මේ පුළුවන්කම යොදව ගන්න පුළුවන්. දැන් මේ පුළුවන්කම ඇති වෙලා තියෙන්නේ මිනිස්සෙක්ට විතරයි. අන්න එතනයි මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම අපිට හම් වෙලා තියෙද්දි. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මේ වෙලාවේ තියෙද්දි ඒක ප්‍රයෝජනය කරගෙන මේ භව ගමන, මේ සංසාර ගමන නවත්තන්නත් ඔය පුළුවන්කමම යොදව ගන්න පුළුවන්. අන්න ඒකටයි මේ ධර්මය අවශ්‍ය වෙන්නේ. තාවෙදීන් කියනවා නම්
පුළුවන්තරම් මුදල් තැන්පත් කරන්න තැන්පත් කරව තැන්පත් කරත් අන්තිමට වෙන්නේ මැරිලා යන එකනේ. ඉතින් අන්න එහෙම දෙයක් වගේ මේ මේකට මොකටද අපි ඕනවට වඩා මේකෙන් මේ සැප ගන්න කිව්වට අන්තිමට වෙන්නේ දුක නේද කියන එක දැනගෙන මේ මේ මොහොත හැදිලා ඉවර වෙන තැනක් මේ කියන එක අවබෝධ වුණාට පස්සේ සැබෑම නිරුද්ධයක් විතරයි මෙතන තියෙන්නේ කියන අවබෝධය ගන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ගන්න දුකත් දුක හැදෙන විදිහත් දුක නිරෝධ කළ හැකි බවත් ඒ නිරෝධ කිරීම දැක ගැනීමත් එක්කම ඒ සඳහා වෙන මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අමුතු දෙයක් නෙමේ ඉබේටම පත්වීම තුළින් තණ්හාව නැවත නැවත ඇති නොවන තැනක් වීම මම කියලා කෙනෙක් මෙතන නැහැ කියන සම්පූර්ණ ප්‍රත්‍යක්ෂ අවබෝධයත් එක්ක ජීවත් වීම තමයි ඇත්තටම අපිට පුළුවන් අර තියෙන පුළුවන්කමත් එක්ක ලැබිලා තියෙන හැබෑම පුළුවන්කම අපිට මේ ඇවිල්ලා තියෙන්නේ ඒ චාන්ස් එක. දැන් යම් කිසි විදිහකින් අපිට ඒ චාන්ස් එක ගත්තේ නැත්නම් අපි නැවත වරක් බැංකුවේ සල්ලි දාවම වගේ මේ කර්ම ක්ලේශය එකතු කරාට පස්සේ නැවත වරක් ඊගාවයකට පුරාණ කර්ම ඉතුරු කරගෙන තියාගෙනයි යන්නේ. ඩිපොසිට් එකක් නැතුව ගියොත් එයාම තමයි ඇත්තටම අරහත් තත්වය කියන්නේ. ඒ තත්වයක් ඉනකල්වත් අඩුතරමින් මේ තත්වයේ යටතේ මේ අවබෝධයක් එක්ක යන ගමනක දුක් කම් කටලු නැතුව යනෑමවත් කරගන්න පුළුවන් වුණොතින් අන්න එතෙන්ට තමයි සෝතාපට්ටි මාර්ගය කියලා කියන්නේ. මොකද මෙතනදී කිසිම කෙනෙක් මෙතන කෙනෙක් නොවේ මේ කෙරෙන දෙයක් කියන අවබෝධයත් එක්ක සක්කාය දිට්ඨිය දුරු වීම කියන දෙයත් එක්ක ඒක කිසිම විචිකිච්ඡාවකින් තොරව ඇත්තටම තහවුරු වෙනවා නම් මේ නියම මාර්ගයේ මම ඉන්නේ කියන එක වෙන අන් මාර්ගයක් නැහැ කියලා අවබෝධයක් එනවා නම් එතන තමයි සෝතාපට්ටි මාර්ග සහ මාර්ගඵල. දැන් එහෙම කෙනෙක්ට තමයි කියන්නේ හත්වතාවකට පස්සෙවත් අඩුදරමින් මේ ගිනුමේ බැර ශේෂපත්‍රය බිඳුව කරගන්න පුළුවන් කියන එක. ඉතින් ඔය කර ගැනීම බොහෝම පැහැදිලිව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් ආදී මාර්ගවල. නමුත් එතකල් අපිට මුලින් අරහත් වෙන්න තත්ත්වයකට වැඩිය හොඳයි මේ දැන් එක කරගන්න පුළුවන් නම් බොහොම හොඳයි. නමුත් එහෙම වෙනවා නෙමෙයි කවදාවත් මේ වගේ සමාජයක් තුළ. ඒ නිසා අපිට තියෙන්නේ මේ ලද පුළුවන්කම එකම තියෙන පුළුවන් තවත් පුළුවන්කමක් හැටියට පුළුවන්කම වදාගමු මේ අවබෝධය සඳහා. ඒකටයි ඇත්තටම අපි මේ ධර්ම ශ්‍රවණය කරන්න ඕන, කල්යාණ මිත්‍ර සේවනය කරන්න ඕන. ඇයි අපිට මේක තේරෙන්නෙම නැහැ. අපි හිතාගෙන ඉන්නෙම ඒ කොහේ හරි ගිහලා ඉපදේ. ඉතින් අපි පුඩක් පින් කරාම හරි. ඔව් ඇත්ත. පින් කරන්න ඕන, කුසල් කරන්න ඕනයි. අඩුතරමින් මේ account එක බැලන්ස් කරගැනීමක් ඒ කරන්නේ. පුළුවන් තරම් කුසල් කිරීම තුලින් හොඳ කර්ම ක්ලේශ ටිකක් ඒකට දාගත්තට පස්සේ අර ගිනුම් ශේෂ්ඨපත්‍රයේ අර ඒක කොතනද උපදවන්නේ කියන එකට සිරියාව උපදවනවා වෙනුවට ඔස්ට්‍රේලියාවේ උපදවන්න පුළුවන්කම වේවි. ඒක ඇත්ත. පුළුවන්කමම තමයි එකම දේ වෙන්නේ. පුළුවන්කම තීරණය වීම අර ගිනුම් ශේෂපත්‍රය අනුව තමයි කටයුතු කෙරෙන්නේ. ඉතින් බොහොම පහසුයි මේක තේරුම් ගන්න. ওই විදිහට තේරුම් ගත්තම හැබැයි ඉතින් කාට හරි තර්ක කරන්න පුළුවන් එක එකම එහෙනම් මේක තියෙනවද අරක තියෙනවද ඇත්තටම මේ මොකවත්ම තියෙනවා හෝ නැහැ කියන එක නෙමෙයි මේ මොහොතේ සකස් වීමක නිරුද්ධේ විතරයි වෙන්නේ කියන අවබෝධය සඳහා මේ සියල්ලම කරන්නේ. ඉතින් මේ උදාහරණයක් අරගෙන පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරුව ඇත්තටම මේ සංසාරය කියලා එක අපිම හදාගෙන අපිම ශේෂ කරලා අපිම බැංකු ගිණුම් තරක කරගෙන ඒ බැංකු ගිණුම ඊගාවකට අරන් යෑමක් වෙනවා මිසක් ඒකටත් ඕනකමක් තියෙනම් විතරක් බැංකු ගිණුම නතර කරගන්න උත්සාහ කරන්න අපිට පුළුවන්කම තියෙනවා කියලා පෙන්වලා දෙන්නයි අපි ඒ ගැන තමයි උත්සාහවත් විය යුත්තේ.